මාසේ දේශය වෙනුවෙන් එක්වන පියවරක් කියලා රට ගොඩ ගන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කළා. ඒ වැඩපිළිවෙළ අපි මහජනයාට ඒ වගේම පාක්ෂිකයන්ට පක්ෂවලට ඉදිරිපත් කළා. අපි කෙලින්ම මහජනයාට ඒක ලබා දෙන වැඩපිළිවෙළක් ඇති කරගත්තා. ඒක තමයි මේ වැඩපිළිවෙළ. මේකේ තියෙන මේ පැත්තේ ස්කෑන් කරලා ගත්තාම වැඩපිළිවෙළ බලා ගන්න පුළුවන්. පවුලේ ආදායම වැඩි කරගන්න, පවුලේ වියදම අඩු කරගන්න, රටේ ආදායම වැඩි කරගන්න බදු ගහන්න නැතුව කොහොමද කියන එක, රටේ වියදම අඩු කරගන්න තෙල් මිල, විදුලි බිල, වතුර බිල, ආහාර මිල අපි වැඩපිළිවෙළ ඉදිරිපත් කර තියෙනවා. ඒක මහජනයාට බෙදා දීම තමයි කරෙන්නේ. ඒ වගේම මේ රටේ ණය බර පිළිබඳ කාරණය කල්දමීමක් තමයි වෙලා තියෙන්නේ 2028ට. ඉතින් 2028න් පස්සේ ඕන ආණ්ඩුවකට රුපියල් ණය ගෙවන්න, ඩොලර් ණය කරන්න වැඩපිළිවෙළක් නොතිබොත් නැවත රට බංකොලොත් වීමේ අනතුරු තියෙනවා. ඒ දක්වා කාලය කොහොමද රටේ ආර්ථිකය වර්ධනය කරන්න කියන එක තමයි අපි මේ වැඩපිළිවෙලෙන් ඉදිරිපත් කළ තියෙන්නේ. ටිකක් බලාපොරොත්තු වෙනවා මේ වැඩපිළිවෙල වටා ජනතාව, දේශපාලන පක්ෂ, සංවිධාන පුද්ගලයන් එකරාශි කරගෙන ඊළඟ ජනාධිපති වර්ණයට නිසි අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා. ඒ ජනාධිපති වර්ණය හරහා මේ රටේ ආර්ථික වර්ධනයක්, ආර්ථික ස්ථාවරත්වයක් තරුණ පරම්පරාවට අලුත් බලාපොරොත්තුවක් ලබා දෙනවා.